මේ 30 වෙනි බර්ත්ඩේ එකට මගේ මට මගෙන් ලැබෙන ටැග් එක තමයි මෙන්න මේ දවස කියලා මම හිතින් හිතාගත්තා. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ පාර්කෝ දෙල්ලි කස්කාතේ මුලිනොක් තමයි කියන්නේ. මනසක් ගෙනල්ල නැතේ අදන්න අයියෝ. දැන් ඉතින් ඔයාගේ බ්‍රියෝෂ් එක ගාලා චිත්‍රා දීමුත් මම දවස් දෙක තුනකට කලින් මගේ 30 වෙනි බර්ත්ඩේ එක තිබ්බා. ඉතින් එදා මම හිතාගෙන හිටියා තනියෙන් අපේ මාල්ලිත් එක්ක ලස්සන කැලයක් තියෙනවා මේ කිට්ටුව waterfalls එක. ඉතින් ඒ පාක් එකක් ඇත්තටම කිව්වොත් ඒ ටික බලන්න යනවා කියලා. මොකද අවුරුදු 6-7ක් වෙනවා ඒක ගැන දැනගෙන මේ තාම යන්න බැරි වුණා ළඟ තිබ්බට. ඒ වුණාට එදා දවසේ වැස්සා. ඉතින් අද ඉරිදා මම කල්පනා කරා ඒ ඩේට් එක එහෙමම තියාගන්න වෙන් කරලා මට මේ 30 වෙනි බර්ත්ඩේ එකට මගේ මට මගෙන් ලැබෙන ටැග් එක තමයි මෙන්න මේ දවස කියලා මම හිතින් හිතාගත්තා. අද ඒනට දැන් මාර්ලිව දාලා යන තියෙන කරා. මොකද ඉඳලා දවස්සේ ගොඩක් කාලවට මිනිස්සු ඉන්න පුළුවන්. ඉතින් ඒ හින්දා යත් එක ගියත් ටිකක් අමාරුයි. ඉතින් ඒ හින්දා මන් තීරණය කරා මගේ හොඳම යාළුවා අහිංසත් එක්ක මේ ගමන යන්න කියලා. ඉතින් දැන් යාව ගන්න යනවා. මෙතන ඉඳලා මං හිතන්නේ විනාඩි 50ක් වගේ දුරක් තමයි තියෙන්නේ. ඉතින් අද දවසේ තනිකර රිලැක්ස් වෙන්න තමයි කල්පනා කරන්නේ. නේචර් එකත් එක්ක කනෙක්ට් වෙද්දී අපි හැමෝටම ලොකු එනර්ජි එකක් හම්බ වෙනවා. ඉතින් ඒ එනර්ජි එක විඳින්න තමයි යන්නේ. ඉතින් බලමු අද දවසේ කොහොමද ගෙවෙන්නේ කියලා. Ciao dopo tanto dopo 2 ore di ritardo siamo riuscite a trovarci tanto andiamo esatto ගොඩක් ලොකුයි ඇත්තටම. පාර්කෝ දෙල්ලි කස්කාතේ මුලිනොක් කියලා තමයි කියන්නේ. 1, 2, 3 ගොඩක් තියෙනවා ඇත්තටම. මං හිතුවට වැඩි ගොඩක් තියෙනවා. මං හිතුව 3ක් වගේ ඇති කියලා. එක තැනක් තියෙන මාල් ලස්සන මෙන්න මෙතන මේ ඔන්චිල්ලාවක් එක්ක තනිකර මේ කස්කාතක කියන්නේ වඩබෝල් එක ඉස්සරහටම තමයි ඒ ඔන්චිල්ලාව තියෙන්නේ. තිද්දන බලන්න යනවා. මං හිතන පැය දෙකක කාලයක් විතර හින්සේ ඉඳන් කිව්වා ඇවිදගෙන යන්න තියෙනවායි කියලා. දැන් අපි දෙන්න ආටි කියනවා මේකේ කතාව මොකද්ද කියලා. ඇයි එහේ මේකට මේ පාර්කෝ දෙල්ලි කස්කාතේ මුලිනො කියලා කියන්නේ කියන එක. මුලිනො කියන අපි දැන් මේ ඉන්න ගම්මානේ නම පුංචි ගම්මානයක්. ඉතින් මේ පුංචි ගම්මානෙට වතුර අරගෙන තියෙන්නේ. වතුර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ waterfalls වලින් කියලා තමයි කියන්නේ. නම මොලීන කියලා තියෙන්නේ මොකද මොලීන කියන්නේ මිල් එකට. මිල් එක සිංහලෙන් කියන්නේ මෙහෙට වතුර ගේන්නේ වගාවල් වලට වතුර ගේන්නේ
ඒකෙන් තමයි. ඒ අර රවුම් තියෙන කැරකින් අපිට මේ සිංහලේ වචනේ මතක නෑ ඇත්තටම. ඒකදී මොලින කියලා කියන්නේ. ඔව් ඒක තමයි. මිල් තියෙන නිසා තමයි. ඉතින් මේ ඔගලන්ට වෙනවා අවට තනිකර මේ ගොඩාක් හෙර පැරණි ගල් වලින් හදපු බිල්ඩින්ස් තියෙන ගේ. පොළවේ එක එක වෙනස් වීම හින්දා මේ ගල් වලින් කැරිච්ච පතුරු පතුරු වලින් තමයි මේ ගෙවල් හදලා තියෙන්නේ. මේ වහලේ පවා ඔයගලන්ට පේනවා ඇති. හැදිලා තියෙන ගල්වල පතුරු වලින්. ඉතින් ගොඩාක් ඇන්ටික් විදිහට තියෙන පුංචි ගමක් තමයි මේ මොලීනා කියන්නේ. අල්ලෝර මං හදන් ආවා. දීන දෙක. ඒ කියන්නේ මේ ඉතාලිය වල තියෙනවා රොටි වර්ග. රොටි වලට එක එක එළවලු අපිට අවශ්‍ය දේවල් දාලා හදා ගන්න පුළුවන් ටොප් රැප් වගේ වනේ. grazie ad kaushi watat ekku yagena. එතන යා තමයි මෙතිස්සම උනාරි හදාගෙන ඉන්නේ. ඊට වැඩි ඕගනයිස් වෙලා වැඩ කරන මිනිස්සෙක්. මං දැම්මේ මේකට සේදන රාපා. ඒ කියන්නේ එළවලු జాතියකුයි මේ ඊ මං හැදුවා කෝපි జాතියකුයි මේ කඩලයි දාලා හැදුවා පොඩි බර්ගර්ස්. සෝස් දාලා ටොමැටෝ සෝස් දාලා හැදුවා. කම්. බටර් වගේ මේ හිතන්නේ. අතරම අපි හිතුවේ නෑ මෙච්චර අමාරුයි කියලා. එයා ඇවිල්ලා තියෙන ඉඳලා එයා හිතලා උනට මට කිව්වෙත් නෑ. හා මෙච්චර අමාරුයි කියලා. තව ලස්සන එකක්. එකමද මේ පාක් එකේ වතුරට බහින්නවත් බෑඩ් මුගානේ බල්ලටවත් වහින්න දෙන්න හේතුව ඇවිල්ලා මේක මේ ප්‍රොටෙක්ටඩ් ඒරියා එක. ඉතින් වතුරෙත් ඉන්නවලු සත්තු జాති නැති වෙලා යන. වඳ වෙලා යන. ඉතින් ඒ හින්දා ඒවා ප්‍රොටෙක්ට් කරන්න කිසිම කෙනෙක්ට වතුරට බහින්න දෙන්නේ නෑ. එතන නාන්න ෂෝක් එතන. ලස්සන ඇක්ටිවිටි එකක්. මෙච්චර මහන්සියක් වෙලා ආවේ අන්න අර තියෙන උන්චිල්ලාවේ අන්න. අම්මටි. එතන එතනට යන්න. ගෙනල්ල නැතේ අදන්න අයියෝ
දැයිති ඔයාගේ බ්‍රියෝෂ් එක කාලා චිත්‍ර දිවුවා. වාතේ හිතින් මවා ගන්න. තරගි. අද රැන්දත් නෝ 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 ආදිස්ලා ඔයාලා පසු වෙන. ඇත්තටම වෙන එක වෙන කාගේ හරි එක පෙන්නවනවා. ආ මියති. අපි දැන් මෙතන යන්න යන්නම් දැන් අවුවත් ගිහිල්ලා මේ වාගේ අත් පෙන්නන් අත් පෙන්න මේ ලෝසසරන්නේ යගේ අතේ ඔන්න බලන්න මේක හොඳයි තමයි වාන්න වාගේ අත්තල ලස්සන මම පින්සලේනේ පාරගෙන ආ දැන් මගේ මේ බර්ත්ඩේ එක වෙනුවෙන් මං වෙනුවෙන් මමම gift කරගත්ත date එක ඉවරයි දැන් අපි යන්නේ යන්නේ කොහෙන් හරි තේ එකක් බීලා මොකද තේ හදන්න වළඳ ගෙනල්ලා නැහැ අහිංසතරා වෙලා ඊහිඳ කඩෙන් තේ එකක් බීලා ගෙදර යන්නේ යන්නේ අද ඩේට් එක ඇත්තටම සුන්දරයි හැමදෙස්සම වගේ අර නේචකට ආවම කරෙක්ෂන් එකක් ඇති වෙනවා නේචකත් එක්ක එතකොට අපේ අර එනර්ජි ඔක්කොම ආයි ෆුල් වෙනවා බැටරි ෆුල් ෆයිනලි අපි ඒක අපි වොන්න යන්නේ මම හැපිද දැන් හරිද ඔයාගේ හිත තියෙන පුංචි කඩයක් ඇතර මුකුත් නෑ කඩේ හැබැයි මේ අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා චින්චින් පාට ලස්ස ඉතින් මං ගෙදර ආවා මේ vlog එක මෙතන ඉවර කරන්න යන්නේ. ඉතින් මේ 30 වෙනි උපන්දිනේ මම ආසාවෙන් ගෙවන්න හිතන විදිහට දවස් දෙකක් පහු වෙලා හරි ගෙවන්න පුළුවන් වුණා. බලමු මේ 30 වෙනි අවුරුද්ද මොන වගේ අවුරුද්දක් වෙයිද කියලා මම හිතනවා සර්ප්‍රයිසස් වලින් පිරිච්ච ඇඩ්වෙන්චර්ස් වලින් පිරිච්ච අවුරුද්දක් වෙයි කියලා. ඉතින් අපි ඊළඟ vlog එකෙන් හම්බ වෙමු. Ciao.